කාමකාමී අරගලේ හවුල්කරුවන් හැටියට ජය වේවා අපිට අද ඓතිහාසික දිනයක් හරිම සන්තෝෂයි අපේ රට මුදව ගන්න පුළුවන් වෙච්ච එක ගැන දූෂිත පාලකින්ගෙන් මුදව ගන්න පුළුවන් වෙච්ච එක ගැන අපි කිව්වේ ගෝටා ගෝ හෝම් කියලා ඒක තමයි අපිට අවශ්‍ය වෙලා තිබ්බේ ඒක අපිට අද කරගන්න පුළුවන් වුණා නමුත් අපිට තව දුර ගමනක් යන්න තියෙනවා අපිට තාම වැඩ ඉවර නැහැ අපි තව දුර ගමනක් යන්න තියෙනවා අපි හැමදාමත් කිව්වේ දායිනම් අද වෙනකම් මේක සාමකාමී අරගලයක් කියලා ඒ නිසා මට එකාතකින් හරිම ආඩම්බර දවසක් හරිම සන්තෝෂ දවසක් නිදහස ලැබිච්ච දවසක් උද්‍යෝගමත් දවසක් ජවයක් ඇති දවසක් වගේම දැන් ඔන්න ටික ටික ඒක ඒ ඓතිහාසික මොහොත කළු දවසක් බවට පත් වෙනවා ඒ නිසා මම කැමතියි මේ අවස්ථාව යොදව ගන්න කරුණා කරලා හැමෝටම බොහොම බැගෑපත්ව කියන්න ප්‍රචණ්ඩත්වයට යන්න එපා ගෙවල් ගිනි තියන්න එපා දේපල හානි කරන්න එපා මිනිසුන්ට කරදර කරන්න එපා ජීවිත හානි කරන්න එපා කියලා මොකද ඒක නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ ඒ චණ්ඩිකම ඒ ප්‍රචණ්ඩත්වය නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ අපිට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් අපිට අපෙන් ගිලිහි ගිය ඒ මානුෂීය මෙහෙවර නැවත අපේ රටට එකතු කරගන්න ඒ ආදරයත් එක්ක ඒ ගෞරවනීය විදිහට අපේ රට පාලනය කරගන්න සහ අපිට අපේ දරුවන්ටත් සෑම කෙනෙකුටම අපේ දේශපාලන පක්ෂ මොනවා හෝ වේවා අපේ පාට මොනවා හෝ වෙන්න වේවා අපේ වයස අපේ ලිංගිකත්වය මොනවා හෝ වේවා අපේ ජාතිය ආගම වශයෙන් අපි නොබෙදී අපි ඒ සමාජ මට්ටම් ලෙස නොබෙදී අපි දේශපාලන අදහස් පක්ෂ අනුව නොබෙදී මේ ලබාගත් ජයග්‍රහණය සාමකාමීව සමරන්න ඒකට ගෙවල් ගිනි තියන්න එපා කියලා බොහොම ඕනෑකමින් ඉල්ලන්නයි මම අද මේ ලයිව් එක එන්නේ එහෙම කළොත් අපි මේ දවස් ගානක් තිස්සේ මාස ගානක් තිස්සේ අවුරුදු ගානක් තිස්සේ කරපු ප්‍රයත්නෙන් කිසි වැඩක් නැති වෙනවා ඒ නිසා කරුණා කරලා මුළු ලෝකෙම ප්‍රථම වතාවට වර්තමානයේ ලේ බිඳක්වත් හොල්ලන්න නැතුව අරගල කරුවන් විසින් ප්‍රචණ්ඩත්වය දියත් කරන්න නැතුව ලබාගත් ජයග්‍රහණය ලෙස අපි මේක සමරමු ඒ වෙනුවෙන් ඔක්කොමලා නැවත තමන්ගේ පේජස් වල ඒ ප්‍රචණ්ඩත්වය හෙලා දකින්න ගෙවල් ගිනි තියෙන එක හෙලා දකින්නේ කියලා මම සාමකාමී අරගල කරුවන්ගෙන් ගෝටා ගෝගම ඉන්න කට්ටියගෙන් සහ අනිකුත් දේශපාලඥයකින් ඉල්ලනවා එකට එකතු වෙලා එය ප්‍රතික්ෂේප කරන්නේ කියලා. ශ්‍රී ලංකාවට ජය වේවා අපිට ජය වේවා අපේ ගමන තවම දුරයි තව ඉවසීමෙන් වැඩ කරමු.